ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල නගරයේට ආසන්නයෙන් පිහිටි පිළිකුත්තුව කියන ගමේ තමයි ඓතිහාසික වැදගත්කම් රාශියකින් සමන්විත වූත් විශේෂිත වූත් ප්‍රසිද්ධියට පත් වූත් පුණ්‍ය භූමියක් වන පිළිකුත්තුව රජමහා විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානය ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට නුවර යුගයේ දක්වා විහිදෙන ඉතිහාසයකට උරුමකම් කියනවා ඇත ප්‍රාග්ඓතිහාසික ගල්ලෙන් 99 කින් සමන්විත මෙම පිළිකුත්තුව රජමහා විහාරස්ථානය අක්කර 200ක් පමණ විශාල භූමියකට හිමිකම් කියයි පාරිසරික වටිනාකම් රාශියකින් යුක්ත වූ මෙම ඓතිහාසික රජමහා විහාරස්ථානය ශ්‍රී ලංකාවේ ගල්ලෙන් වැඩිම සංඛ්‍යාවක් පිහිටි ඓතිහාසික භූමිය ලෙසද හඳුන්වනු ලබයි ප්‍රාග් ඓතිහාසික මානවීන් මෙම විහාරස්ථාන භූමියේ සිටි බවටද තොරතුරු හමු වී ඇති අතර මෙම විහාර භූමීන් දඹදෙණි යුගයට අයත් යයි කියනු ලබන යම් යම් මෙවලම්ද හමු වී තිබෙනවා වලගම්බා රජ සමයේ මෙම විහාරයේ අවට ඇති වාරණ මාලිගා තැන්නහා අස්ගිරිය පුරාණ රජ මහා විහාරස්ථාන සමග සම්බන්ධතා පවත්වා ඇති බවටත් තොරතුරු හෙළි වී තිබෙනවා විහාරස්ථානයේ බුදුගෙය තුල මහනුවර යුගයට අයත් සමාධි පිළිමේ සහ මහනුවර යුගයට අයත් චිත්‍රද දැක ගන්නට පුළුවන්. පෘතුගීසීන් සමයේ ඉදිකල ආවාසගයක් සහ ඕලන්ද සමයේ ඉදිකල ආවාසගයක් පිහිටා තිබීමත් ඒ වගේම හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට අයත් යයි පැවසෙන පැරණි දෝලාවක් තිබීමත් මෙම පිළිකුත්තුව රජමහා විහාරස්ථානයේ සුවිශේෂ වූ කාරණා අතරට එක් කළ හැකි. ඓතිහාසික වැදගත්කම් රාශියකට හිමිකම් කියන මේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානය පෞරාණික හා පරිසර සංවේදී කලාපයක් ලෙසද හඳුන්වනු ලබනවා. පහතරට තෙත් කලාපී වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරමින් විශාල සාකසා සත්ත්ව විශේෂ රැසකට පිහිට හා රැකවරණය ලබා දීම මෙම විහාරස්ථ භූමියෙන් සිදුවීමත් විශේෂිත වූ කාරණයක් ලෙස හඳුන්වන්නට පුළුවනි. ඉතාමත් සුන්දර පාරිසරික පිහිටීම් රාශියකට හිමිකම් කියන විහාරස්ථාන භූමියේ කඳුමුදුනට යන්නට පුංචි අපහසුතාවයක් ඇතිවත් කඳුමුදුනට නැගීමෙන් පසුව විශාල ප්‍රදේශයක් දැක ගන්නට ලැබීමෙන් ඒ අපහසුතාවය එසේත් නැත්නම් ඒ දුෂ්කරතාවය ඉබේම අමතක වී යනවා. ඊට හේතුව මනස්කාන්ත දර්ශන පාරිසරික පිහිටීම් විශාල ප්‍රමාණයක් දැක ගන්නට හැකිවීමයි. මේ වන විට පිළිකුත්තුව රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු යටතේ පවතින පුණ්‍ය භූමියක්. ඒ නිසා පොය දිනට පමණයි විහාර භූමියේ සියලු ස්ථාන නරඹන්නට හැකියාව ලබා දී තිබෙන්නේ. සාමාන්‍ය දිනවලදී බැතිමුතුන්ට චෛත්‍ය, බෝධිය, ඒ වගේම බුදුගෙය වැඳ පුදාගෙන වන්දනාමාන කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අප සතුව පවතින මේ සුන්දර, සොඳුරු ඓතිහාසික පුණ්‍ය භූමිය පිළිකුත්තු රජමහා විහාරස්ථානය දැක බලාගෙන වන්දනාමාන කරගන්නට ඔබත් එන්න. ඇවිත් පරිසරයට ගහකොළට කිසිදු හානියක් හිරිහැරයක් නොකරන්නටත් වග බලා ගන්න. මෙවැනි ස්ථාන ආරක්ෂා කර ගැනීම, රැක ගැනීම අප සතු යුතුයකමක් සේම වගකීමක් ලෙසද සලකා කටයුතු කරන්න. මම දැන් කියන්නම් මේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානයට එන්නට තිබෙන මාර්ග. කොළඹ නුවර පාරේ යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරේ කිලෝමීටර 2ක් පමණ දුර ගිය විට බටගොල්ල හන්දිය හමු වෙනවා. ඒ බටගොල්ල හන්දියෙන් දකුණට හැරී ගිය විට විහාරස්ථානයේ හමු වෙනවා. කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් 205 බස් පාරේ කිලෝමීටර 5ක් පමණ ගිය විට බුත්පිටිය හන්දියෙන් වමට හැරී ගිය විටත් විහාරස්ථානය හමු වෙනවා. නැවතත් හමු වෙමු මෙවන් සොඳුරු සුන්දර නැවුම් තොරතුරු රාශියක් ගෙනෙන තවත් වැඩසටහනකින්. ඉතෙක් රැඳී සිටින්න නිරෝෂා කුමාරසිංහ YouTube channel එක සමගින්. ඔයාලා හැමෝම නිරෝෂා කුමාරසිංහ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න.